යිබවන් තුළනත්මක පුවත් විමසුම නිියස්ුවන් සමඟයි ඔබෙක් වන්නේ සුපෘදුපරිදිී ප්‍රථමහිෙන් අවධානය ප්‍රෝත්ති සිරස්ථලවෙත. වැස්සින් පීඩාවට පත්වුවන් ගණන නක්‍ෂයෙක්මවයි. නායාමේ අවධහනම දේර්ග කෙරේ. ජගත් පරිසරදිනේ ආදයි. කොළඹ සහ රොහුණු සරස විසිසුන් මහපාරට. චීනේ ගල්ලගරු පතලක සිදූ අනතුරකින් පුද්ගලයන් විසි දෙදනෙක් චෙවිතක්ෂයට. සචිත්‍ර සේනානායකගේ පන්දුු ඇවීමේ ඉරියව පිළිබඳ තවතුරටත් සැක. දැන් පොත් සවිස්තරාත්මකව. අයහපත් කාලගුණෙන් පීඩාවට පත් පුද්ගලින්ගේ සංඛ්‍යාව එකක්ක්ෂ හත්සඇති සත්‍රදහස දක්වා ඉහෙන ගොස් තිබෙනවා. ආපදා කළමනාකර නම අධ්‍යස්ථානය සඳහන් කළේ එම පිරිස පවුල් විසිහයි දහස් තුන් සහතලිස්තුනකට අයත් බවයි. ති හபத் காலகுனயின் திஸ்ரிக்க நமயக்கு சனதாவ பீடாவிடபත්வண கந்தபருேசி விசி அட்டக்க அவதன்வ புதுக்கன் விசி 15 சட்டசிய நாமයක් தவமத் ரந்தீ சிட்டினபவா ஆபதா கலமனாக்கணமா தேஸ்தான සඳහான் කலேே அ வருஷாපத்தனைே හேතුவின் பீடா வடுப சனதாவட்டு கடினமின் சகன செலசிம சந்தහා ராஜே விின் ரப்பியல் ியன ஹத்த துணக முதலக் டிஸ்ரிக்கலே கம்பருன் வதலபாதிී තිபனவா கிசேவே தත් கால்லහිனிதும மாதர அக்குர அතුலිය பனாாத்து கமையான ප්‍රදේශවල පீඩාවට பත්வ சிදன்ன චரතාවට සහන සැසීම සිදු නොවූபවටது වාර්තාාවෙනවා මේතර වර්ෂාපතன සலு අඩුවක් දක්නට ලැබුණது கலු கலனி கிங்නිல்வனா ගங்கா සහ අත්த்தන කළු ඔයාශවිතව පහත් ප්‍රදේශවල ජීවත්වனචනතාව தவදුරටත් අවධානින් සිටියුතු බව வரிமார்க்க දෙපර්த்திமேතු පවසනවා එහි ජලවිද්‍යංශී අධ්‍යක්ෂික பிர්‍රේமா ෙට්ිය ரච්ச்சுමහත්මයකිயாසිටයේ ගங்காவல පහළ ප්‍රදේශවල தවදුරටත් ජல කලීම தත්වයන් වාර්த்தාව ව අයි හතලිස් එක්පන ්‍රකත් පරිසරදිනය අධටයදී තිබෙනවා. මේ නිියස්වන් ඒ වෙනුවෙන් තබන කෙටි සටහනක්. ස්වීඩනේ ස්ටොක්හෝම් නුවරදී එදහස් නමස හැත්තෑ දෙකවර්ශය පවති. ලෝකයේ පළමු මට්ටම මේ පරිසර සමුළුවේ දී කන්නාලද. තීරණය කට අනුව බිහිවූ එක්සත් චාතීන්ගේ පරිසර සංවිධානයේ සමාරම්භකදිනය සැමරීම සඳහා සෑම වසරකම ජනි මස පස්වනදින ජගත් පරිසරදිනය වශයෙන් නම් කරනු ලැබවා. එයනුව ප්‍රථම ජගත් පරිසරදිනය සමරණු ලැබේ එදහස්ටමසේ හැත්තැත් තුන වසරේ ජුනි මස පස්වනදායි. එතැන් සිට විධ කාලීන මාතෘකා ඔස්සේ යමින් දෙදහස් හතරේ ජනි පස්වනදින සමරණුව හතලිස් එක්වන ජගත් පරිසරදිනයයි. මෙවර ජගත් පරිසරදිනයේ තේමාව වනුයේ දේශගුණ විපර්්‍යාසවල බලපෑමින් දූපත්රාජියයන් රැකනිමුයන්නයි. මෙම දූපත්රාජියන්ට මුහුණදීමට සිදුව ඇති එක් ප්‍රධහන පාරිසරික ගැටළුවක් වන්නේ දේශකුණික විපර්යාස හේතුවෙන් ඇතිවී තිබෙන මුහුතු චලමටම හළයාමයි. මානව ක්‍රියාකාරකම් හේතුවෙන් හරිතාකාර වායු මුදාහැරීම වයුවලේ උෂ්නත්වය ඉහළයාමට දහන්නතම හේතුව බව විද්‍යක්නීන් පෙන්වා දෙෙනවා. වායුගෝලේට එකතුවන හරිතාගාර වායු ප්‍රමාණය ඉහලෑමින් මෝලිකව වායුකෝලය උුණුසුම් වී එහි ප්‍රතිපාලයක්ු ලෙස වර්ෂාපතනය හා සුලන්රටාවේ ආදී දේශගුණික සාධක වෙනස් වී දේශකුණික විපර්්‍යයාස ඇතිවෙනවා. මෙම දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවන ගංවතුර සැඩරල කුණාට වලට වැඩි වශයෙන් ගොතුරු වන්නේ, දූපත්වාසී ජනතාවයි. දේශකුණ විපර්්‍යාස හේතුවෙන් ඇතිවන මුහුතු ජලමටම ඉහලයාම පිළිබඳ අවතානයජමු නොකළොහොත් සමහාර දූපත් මිනිස්වාසයට නුසුදුසු දූපත් බවට පත්වීමට ඉඩ තිබෙනවා. ශ්‍රලංකාව குුඩා දූපතක් නෝවනද දූපත් රාජචයක් වන බැවි මෙවන් පඩසරයක් තුළ දේශකුණ විපර්්‍යාස වලට අනුහොරුවීම තුළින් එහි බලපෑම අවම කිරීම සඳහා, සමස්ත පාසල් ශිෂ්‍ය ප්‍රජාව නියෝචනය කරමින් සහ ආයතන ඒකාපත්ත කරගනමින් දිவைனுපුරා බටසටහන් රා්, ක්‍රියාත්මක කිරීම වර්த்தமான අවශ්‍යතාවක් බබன், පරිසරහා පුன்னලචනනය බලශක්ති අමා්‍යශයමකින් ඒ සඳහා අවශ්‍ය කටයුතු සූதாනම් කරතිබෙනවා. අද ෙනවිට ගමේ පරිසරයිය කොළඹ නගරට ගෙනවිීත් ඇති බවත්න්, කොළඹ පරිසරය ගමතුළ නිර්වාමාණේකර ඇති බවත්න් ජනාධපති මහින්දරජපක්ෂ මහතා පවසනවා. හතලිස් සෙක්වැනි ජගත් පරිසරදිනේ වෙනුවෙන් කොළඹ රාජකය විද්‍යාලේ නව රගහලේදී අද පැවැති උත්සවයට සහභාගේවෙමින් ජනාතිපතිවරයා මේ පව පවසාසිටිය. මෙවර පරිසරදිනේ තේමාව වූයේ දේශගුණ විපර්්‍යාසබල බලපෑමෙන්, දූපතරාජයන් රැකගනිමුයන්නයි. මෙහිදී වැඩිදුරටත් අදහස්තක්වවිින් ජනාතිපතිවරයා කියයා සිටියේ පරිසර ආරක්ෂා කරගැනීම රජයකට පමණක් තනිවසිදු කළු හැකි බවයි. මේ වර්ෂයත් අප ලෝක පරිසරදිනය පවත්වල තන්නේ අපේ දූපුතුන්ට උරුමේ වත්නා තම. පෙන්වා දෙන්නට කටයුතු කිරීම තමයි අමාත්‍යන්සේ බලපොරත්තු කියලලා ම විශ්වාසක. අපි මේ වටිනාා උරුමේ රැකගන්න රැක ගත්තා ආකාරය. ලෝකයට පෙන්වාදීමත් අප යුතුකමක්. ගේම වගගේ මක් කියල ම විශ්වාසක ගහ කොල්ල සතාසිූපාවක් ගංගා ඇල්ල දොල මේ ශැල්ලම. හිමිකරුවා පරිසර්ය භූමිය බව. එදා මිහිතුම් හාමුදුරුව දෙවන පෑතිස් රජට වදාලා. අපි මේවායි භාරකාරයෙන් නිසක් උරුමක්කාරය ඕන ඕන බව. එදා අපිචපැහැදිලි කලා දුන්නා. අපි පිළිගතා. අදත් අපිහි මහිත. පරිසරය කියන කාණයයේද අපි කටයුතු කරලා එනෙම් ඇත්වසේ හදීපයක්. විදිට කියෙලායි මං ශ්වාස ක දුර්ලබ ජයිව විවිධත්ත්යක් අපට උරුම වෙලා තියෙ කියෙලායි ම විශ්වාස ඒගේ තමයි පරිසර විපර්යාශය අද මුළු ලෝකට අභියෝගයක් බව අමුතුුවෙන් ඔබටමක් කියයුතු නෑ දැන් අද ඕෝසෝන් ස්ථාරය ආරක්‍ෂා කරගන්න ලෝක බලවත් ව හම දාම කතා කරන අත්වල් බැඳගෙන හැයි ඉතින් ඔුන්ගේ උපදෙස් කාටද දෙෙන්නේ තුන්ගන ලෝකයේ රටවල්වර. ලෝක පරසර දිනේ යදෙන අදදින කොළම නගරයේ වාහනවල නලා ශබ්දකිරීම දාහනම් කර තිබෙනවා. එසේම අදදිනේදේ කොළම නගරේ දවනේ වන වාහනවල නලා ශබ්දය දෙෙසිපල් ප්‍රමාණයට අනකොල දෑ යන්න පරක්ෂා කිරීමක්ද සිතුකිරීමට නීමිතයි. කොළම මහනගර සභවේ ප්‍රධහන සෞඛ්‍ය වෛදනිධාරේ වෛදරුවන් විචයමනිම හතා පවසන්නේ ශබ්ද දෝෂණය අවමකිරීමේ මූලික පියවරක් ලෙස මෙම තීරණය කත් බවයි. ම habද ோஷே வலක්வா ැனிமபிளிිබඳ ரிதுரா னுவாகிரீமே මෙவன் இ பிராயுக்கு වැඩசට ha நகரே கி්‍රயாත්மக்க වன பிர්‍රத்தும அවස්தாාව மேவன බවது ஏ மහතා පசுவா. ොලවමහනගර සභාව තුළ දිනකට වාහන ලක්ෂයක් කොමන දාවනය වන අතර එමගින් රපතල ශබ්ද්‍ය දෂණයක් සිදුවන බවට හළවී තිබෙනවා. මේය අතර ඩෙසිබල් එකය පහටවැි ශබ්දයෙන් වාහන නලා හැඩවියෙන්ු හැකි බවත්න් ඒ සම්හන්ධයෙන් රටේ නීතියක් පවතින බවත්, පොලිස්මාත්්‍ය ප්‍රකාශික ජේස්්ට පොලිසාධිකාරී අජි ත්‍රෝහණ මහතා සඳහන් කලා. ශබ්ද රක්ෂාකිරීමේ උපරන, මධ්‍යම පරිසර අධිකාරය මගින් මේවනමිට මෙරට ගෙන් යිති බැවින්. එමනීතිය ඉදිරියේදී මධ්‍යම පරිසර අධිකාරය සමක එක්ව ක්‍රාත්මක කිරීමට හැකි බවද අජිත්‍රෝහණමහතා පැවසවා. අධ්‍යාපන අමාත්‍යංශයේ මෙවර පොසුන් පහනිමිත්තෙන් මහින්තලා පොදවිමේදී පවත්වන පොත්තන්සල සඳහා පළමු පොත් කටලය ජනාධපදදි මහිද රජපක්ෂමහතා විසින් පරිත්‍යයාග කලා. මෙිහින් තලා පුදබිමට පැමිණෙන සිසුන් වෙනුවෙන් මෙම පොත්්දැන්සල පවත්වන්නේ පොසුන් පොහොය දිනයේ දෙන ලබන දොළස්වනිදා සහ දහතුන්වෙනිදා යන දෙදින තුලයි. මෙම පොද්දන්සල සඳහා වශ්‍ය කරන පොත් ඕනෑම අයිකුට අධ්‍යපනමාතේශයේ ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලේ වෙත ගෙනවිත් බහරදී ැකි බව අධ්‍යාප නමාත්‍යේශවය සඳහන් කලා. පොලස් ලතල බැදීම සම්පන්ධයෙන් පවත්නා ගැටලු හේතුවෙන් පොලිස් බලතල ලබා නොදීමට ප්‍රතිපත්තිමය තීරණයක් රජී විසින් ගෙන ඇති බව අමාත්‍යල් කෙලිය රබපුක් කල්ල මහතා පවසනවා. අදවැති කැබිනට තිීරණ දැනුන්දීමේ මාත්‍ය හමෝටෙක්විමින් ඒ මහතා ප්‍රකාශ් කළේ ඉදිරිියදී පොලිස් බලතල සම්බන්ධයෙන් විවස්ථා සංශෝධයක් කිරීමට රජය බලාපොරොත්තුවන බවයි. දහතුන් වනි සංශෝධනය රට ගෙනවි තාමත්ම කඩමුින්. ත්යක් හැටට පොලස් පවර්ස් කියන එක දෙනෙන හැගෙනක ජනාධපත්තුමා ප්‍රකාශ කරලතිය. හැබැයි මේක යම් කිසි විදිහේ කේවල් කිරීමත්න ඇතිව ඒේවැනි අවස්ථාවක පුංචි ඉඩක් තියෙන්න්නට පුළුවන් ජාතික ආරක්ෂාවට බලනොපාන ඒ වගේම පලාතක පරිපාලනයට කළමනාකරණයට අවශ්‍ය වෙන පලාාතක යම්යම් අරමංකිවෝගේ ට්‍රෆික් ඒ වගේ දේවල් කැන හිතන්න පුළුවන්. කමිණ කෙනෙක් ැනතාා කරන්න පොලිත්මේක ඒ ඒ එතෙන්න්ඩී එකට එකක වෙන්න නෑ. නිදහසත් එක්ක පලාාත් සභාව පූර්ණවසයෙන්ම ක්‍රියත්ම කරන්න පුළුවන් මෙච්ච අවස්ථාවක තමයි තිීන්දුවක් ගන්න වෙන්නේඒහි සෑම වගන්තියක්ම වලංගු ය යුතුද කියලා. ස්තීරවසයෙන්ම පොලිස් බල තලදීම රටේ අරක්ෂාව සම්බන්ධව ප්‍රශ්නයක් තියනෙනව එකෙනෙක පිළියරගෙන තියෙන දෙයක්ම වර්තමාන රජය. එත් එක්කම මේ පොලිස් බලතලවල යම් යම් කොටස් තුද කියනකත් සකචර් ගැන පොිස් බලතල ගැන පැහදිලීමම ප්‍රශ්නයක්ති වන ජනාතිකොත්ත බදක පොත් හම පොි පර න කියනක තවත් පහැදිලි කිය. යම් මට්ට මැකං දෙන්න පුළුවන්ද කියන එකත් මේ වෙනකොට පරීක්ෂාවට ලක්කලට එක තමයි පසුුව. සම සෞඛ්‍ය උපාදිය ක්‍රෙඩි්කාට් එකේ විස්තක උපාධි පාටමාලාාවක් බවට පත්කිරීමට රජයකත් තීරණය ධනාත්මක වත්න් නෛතක තීරණයක් නොවන බව රජයේ හෙදනිලාන්ගේ සංගමය පවසනවා. එම නිසා තමන් ඇැතුළු ශිෂ ව්‍යාපාරය මේ වෙනුවන් සැලසුම් කරන සහ සැලසම් කිරීමට නියමිත තීරණ අතර කිරීමට සෝදානම්නමති බව අද පැවතිීමමාත් දෙෙහමෝට එක්මින් රජයේ හෙදනිලාන්ගේ සංගමයේ සභපතයේ සමන්රක් අපිය මහතා පවසා සිටයාා. උපාද සබන්ධව ඉතාම බරපතල අරගලයක් මේ සමාජය තුළ සිද්ධ වනාා. ඒ අරගලයට අකන්දව දායකවෙලා හිටියා සමසෞඛ්‍ය ශිෂ්්‍ර ව්‍යාපාරය අද වෙනකොට රජය පැත්තෙන් විෂඳමක් යෝජනා වෙලා තියෙන. ක්‍රෙඩිට් එකසිය විස්සක උපාධි පාටමාලාවක් බවට මේක පරිවර්තනය කරනව කියන කාර. මේක යෝජනාවෙන්නේ ජනාධිපතිවරයා කැඳ වූ සාකච්ඡාවක් හරහා, ආ්ඩුව එකඟතාවයක් විදියට ඒ සාකච්ාව ගත්ත තීරණයක් විදියටයි මේක ප්‍රකාචයට පත්තින්. ඒක අපි හිතන ආණඩුවවෙත් තීරණයක් කියලා ඒ තීරණය ධනාත්මක තීරණයක් නක තම අපි විශ්වාස කරන්න. හැබැයි ඒ නෛතික තීරණයක් බවට අද වෙනට පරිවර්තන වෙලා නෑ ඒක ගැටලුවක් විදිට තියනවා. ඒයගේ මේසාච්ාාව ිල් බඳ තබ යම්යම් ප්‍රශ්න තියනවා.ඒසාකච්ඡාව ගත්ත තීරණය ක්‍රාත්මක වෙන්නේ කෙේෙද කියෙන කාර පිලිම අපට ප්‍රශ්ණ තියෙනවා. ඒ නිසා අප ශෂම ශිෂ්ව්‍යපාරයයක්ත් එක්ක සැලසුම් කරන කිරීමට නියමිත ක්‍රියාමාර්ග තාම නතර කරන්න තීරණයක් කරගෙන ශිෂ්්‍ය ව්‍යාපාරයත් තමන්ගේ අකන්ඩ උපවාසය නතර කරන්න තීගරණයක් කරගෙන නැහැ. නමු තේගොලොත් මේක ධනාත්මක තිීන්දුවක් විදිහට මේ මොහොත වෙන උටත් මගේ අදහස ප්‍රකාශ කරලා ද ජාතික සෞඛ්‍ය සේවාව තුළ උපාදිධාරීට හිමිවියුතු පිළිගැනීම නිසි ආකාරව ස්ථාපනය වීුතු බව මෙම මාධ්‍යහමෝට එක් වූ පරිපූරක වෛද්‍ය සේවාසංග මේ ප්‍රදහනලේකම් සමංජයිසය කරම හතා අවධාරනය කර සිටියා. මොකද ලංකාව සෞඛ්‍ය සෙේ ුණනාත්මක වර්ධනයක් කියන්නේ ලංකාව ජනතාවටයි ප්‍රතිලා බේයන්නේ. ඒවගේම රට විදේශවිනීමේගෙනැ දෙැන. උගත් පරිසක් රැකයා සඳහා රටින් බැහරබීම හැකි අදමගෙන් ලැබෙන්නේ. ඒ නිසා මේ උපාධිධාරියාට නිසි පිළිගැනීම ජාතික සෞඛ්‍ය සේවේ තුළ ස්ථාපත වෙන්නඕන ගෙන දෙවන සටරන අපි දැ මෙ වෙනකුටත් ගෙනින් දයෙනවා මේක අධින් පස්්‍යය අපි තීවරලිස ගියෙනවා. හැට දවසේ සෞඛ්‍යවයට ඇතුළ වන උපාධිධාරයා නිසිලෙස ඒස්ාන ස්ථාපත ෙන්ඩුව. මේ උපාධාරයායට හිම වැටුබ දිරි වැටුක් කොමිෂ පිතනන්ි ලබේ කියලා ඒවගේම. මේ රටේ සෞඛ්‍ය සේවයට මේ ගුණත්ම බව එකතු කරන්න පුුවන් ඔහොට අවශ්‍යඒ පශ්චාත් දැනුම ලබා ගැීම හැකියාව. ඒ පරිදදෙන්ම ලැබෙන් ඕනේ. අයිතින් ඒගේ උපාදිධාරියාවෙන් වෙනුත් ඉදිරියේදී ලැබෙන් ඕනේ ලංකාව ජාතිකෞඛ්‍යේවේ නිදහ සෞඛ්‍ය සේවය ඇතුළේ. මේ වනකොට තින පලවෙනි වැටේගල ැදර තිෙනවා රටේ තින පුරපාඩ වලේ මේේයක් ත් උපාරට පුලන් සේ විසිු හයික වැට බැල මේක වාහම ඉවත් කරන්නන වැට. පැහැදිල්ව කියනවා. සෞඛ්‍ය අ මාත්‍යංශයට උන්තමම වැට මැදර දයෙන්නේ මේක රජයටත් එක්ක බහාම මැදිහත් වෙලා. ලංකාවේ ජනතාවට මේ උපාධධාරයාගේ සේවය නිසිලෙස ලැබෙන විදිට මේ සියයට විපහ වැිවත් කරන්න ඕනි විරමයකින් අනතුරුව තවදේශයේ ප්‍රෘති බලා පොත්තුවන්. දේශපුවත් කහිපයක්. රහුණු විශවවිද්‍යාලයේ සිසුන් පිරිසක්, අද ගාල බස්නැවතුන් පොල ඉදිරිපිටදේ උද්ඝෝෂණයක නිර්ථ වුණා. ුණ ශවිද්‍යാලයේ පීට හතරක් වසා ැමීමට ෙരෙහිවസහ, පසගගේ හුණ විශ් වි්‍යാල සිුන්ට එල්ල ව ්‍රහරයට ரோೋති പල කරම ඕවන් ෙලස ദදගೋෂഷණය නිරത ුණ. ගാ್ ොළම ප්‍රධහනමාார்ගේ එක් මන්තීරුවක් අവහිර කරමින් സසිසුන් විශලපිරිසක් ಉද್ගೋෂഷණය නිിරත වූ බව പവර්තාකරු පවසාാසිටയ. ආන්ඩුවේ අසාර්ථක ව්‍යාපෘතිය එච්ච මේ රටේ ජනතාවගේ මුදල් කන ඇැතුකරල න සදර්න විශ්ිදාල ූමයටගේනට ශිශ්‍යව විරුද් වන එකයට හතුව තමයි මොකද ඒ මේ රටේ ජනතාවගේ මුදල් කන සාර්ක ්‍යපතියක් මක් මෙරටේ ජනාව කිසිර ක් සලසන ාපතියක් නවෙයි ශි්වක විරුද්ධනාා කියලා අපිදන්න ස්බි සානය මතර මිට කලින් කිය කියල දෙමුණ විද ට දැකරල විරදන තැගෙ ැන් ගන්නන කියලා ඒක ක්‍රාත්ම මක්කර පහගේ දවසක මොක්ද ආන්ඩුව මත්‍රීවර ඇතුරු ම යදාගෙන.

ට පස විශද්‍යයා ිෂවන්ට පහරද පොලි දරිිටතම ශද්‍යල ිෂවන්ට පහරදුන්න ත් පොලිසි නීත ක්‍රියාම කරන දවනතුරුත් නීද ක්‍රියාත්මක වන්න. මෙ අතර, ශාස්ත්‍රපීටය හා අධ්‍යාපන පීටය සාධාරණ හේතුවකින් තොරව දින හැත්තෑ තුනක කාලයක් වසා දමාතැබීම ඇතුළු කරමු ගහිපයකටේරෙහිව, කොළඹ විශ්වවිද්‍යාල සිසුන්ද අද සත්‍යක ්‍රහයක නිරැත වුණ. ශස්ත්‍රපීතයේ සිට විරුධතා පාගමනින් පැමිසිසන්, විශ්පවිත්‍යයාල පරිාලන්න ගොඩ ැකිිලි දිරිපිට සත්‍යක්‍රහයේ නිරත වනා. මොනරාගල පැළවත්ත ස නිකර්මාතශාලාවේ, සුළු සේවක පිරිසක් ඒයේ උදகோෝෂයක් ආරම්භ කලා. එම කර්මාන්තශාලාාවට උක්තඩු සොපයන ගොවීන් රියතුරන් සහ වාහන හිමිකරුවන් තුන් සයකට අධක පිරිසක් මෙම උද්ගෝෂණය සඳහා එක්වසිටයා පැළවත්ත සීනිකර්මාන්ත ශාලාවට උක්තඩු සපයන ගොීන් හට උක්ටොන්නේෙක් සඳ ගමුණු ලබන්නේ රුපියල් හාර දහසකමුදලක් එම මුදල ප්‍රමාණවත් නොවන බවත් තවත් රුපියල් දහසකින් එය වැඩි කරන ලෙසත් ඉල්ලමෙනුයි මෝුන් උද්ගෝෂ්ණය නිරත වන්නේ කර්මාන්ත ශාලාාව ඉදිරිපිට මෙම උද්ගෝෂණය අධනය තුළත් පවති අතර තමන්ගේ ලීමට නිසි ප්‍රතිචාර ලැබෙනෙක් උද්ග දශනී යදන පවට උද්ගෝෂකින් පවසාසිජනවා තංගන්න නගරයට ඒයේ දහල් දොළහට පමණ කඩා වැදෙනු සස්වන්ක්‍රියය ගිනියවි වලින් සන්නද පුදගලන්තේ දෙනෙක් පුද්ගලයකුගේ හිසත වැඩි බ ගතනය කර පලා ගොස්තිබනවා. ගතනට ලක් වූ පුදගලයා තංගල්ල ප්‍රදේශයේ පාතාල ප්‍රබලයක වූ ආමි අමිලන මැත්තාගේ සමිපතමයකු බවයි වාර්තාාවන්නේ. ීට දින කිහිපේකටුඩද තගල්ල අධිකරණය දිරිපිට සිද වූ වැඩි තැබීමින් ආි අපිනමැත්තා බරපතුල තුවාල ලැබවා. ඔහු රහල් කතව සිටියද ඔහුගේ සසාතුව සඳහසිට ඇත්තේ ඒ ගහතනයට ලක් වූ මෙම පුදකලයි. පාතාල කඩායම් දෙකක් අතර කලක සිට පවතින ආරුලක් මෙම වැඩි තැබීමට හේතුවෙේතිබෙනවා. ඒ දහවල් මෙලස ගහතනයට ලක්ව ඇත්තේ, තිස් හතර හැවැරදි ප්‍රාච්චන්තරනමතියෙක්. ශ්‍රේලාංකික ද්‍රවිට සනාගතයෙන් තිෙනකු මලෑසිාවෙන් පිටුහල් කිරීම සම්පන්ඳයෙන් එරට රාජනමන සංවිධාන කිහිපේක ක්‍රාකාරකින් පිරිසක් උද්ඝෝෂණයක් පවත්වා තිබෙනවා. සුරාමීනැමති රාජ්‍යනමන සංවිධානයක මෙහෙවීම අයටතේ මලයාසියානු පොලිස් මුලස්ථානය පිහිටි එරට බුගිට් අමාන්හි මෙම උද්ඝෝෂණය පවත්වා ඇතිබවයි වාර්තා වන්නේ. ෙේ ලකාවට පිටු හල් කළ ද්‍රවිඩියන් තිනාකින් දෙදෙනෙු එක්ස ජාතින්ගේ සරනාගත සංවිධානයට අනුව. සරනාගත භහවේ හිමි අයි බවත් ඉතිරි පුදගලයා සරනාාගත භහවේ අපේක්ෂාවෙන් සිට අයිු බවත් සඳහන්. උද්ඝෝෂණයට සහභග වූන් මලයානු පොලිස් ප්‍රධහනයා වෙත වේ පිළිබඳ ලිපියක්ත බහර දීතිබෙනවා, කෙේවත් අදාල ලිපිය සම්බන්ඳයෙන්. අවධාන යොමුකරමින් එරට පොලිස් ප්‍රධානයක් පවසා ඇත්තේ. තමන් සරනාගතෙන් යයි කියාගන්න අය, රට තුළ තහනම් කර ඇති එල් සංවිධානයේ ප්‍රියාකාරකම් වෙනුවෙන් පිෙනී සිරිි බවත් ප්‍රස්ථවාදය සම්බන්ධයෙන් වන ජාත්‍යන්ත්‍රනීතියට අගෞරුව කරන බවත්ය. කිරිනචucciියයේ ශිවනග, උරතිපුරම් ප්‍රදේශයෙන් සොයාගනු ලැබූ, පෞරාණික වටිනාකමකින් යුත් නෂ්ටාවශේෂ, පොළොන්නරයුගේට අයත් බව පුරාවිද්‍යාඥයෙන් විසින් තවුරු කරතිබෙනවා. ැ ප්‍රදේශයක පිහිටිම ස්ථානය කිල්නොච්චි ආරක්ෂක සේනා ූලස්ථහන යටතේ, සේවේ නියුතු හයිසය හැට දෙක බලසේනාවේ විසි වන ශ්‍රලන්කාපාබල හමුදාවේ ට පිරිසක් විසින්ස්ොයාගු ලබවා. එම හමියේතිබූ අඩි හැටක විෂකම්මෙන් යුත් දාගක නටමුම්. අඩි ොලාක් සැති පොන්ොව යගයට අත් ගොල්තත්්තුුද ශ්‍රපදය සහිත ගල් පතරුද ගල් කුළුණු ඇතුළු බෞද්ධ විහාරයක් පැවිදිවට සාධකද එහින් විරේක්ෂණය වී තිබෙනවා. ඒේ තත් වඩා විදිමත්වමහා පුළල් පරේක්ෂණවලින් මේ බව තහවුරු කරනතුරු එම ස්ථානය පුරාවිද්‍යා වටිනාකමගින් යුත් ස්ථානයක් බවට ඔවුන් ප්‍රකාශයට පත්කර තිබෙනවා. කෙටි විරාමකින් අනතුරුව විදෙස් පුවත්බලාපොරොත්තුවන්න. නිවතතික චීනයේ ගල්ලඟුරු පතලක සිදූ අනතුරකින් පුද්ගලන් විසි දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස්වාර්තා පවසනවා. චීනයේ වංන් දිස්ත්‍රික්කයේ පිහිටි ගල්ලඟුරු පතලක්තුල සිද වූ ගෑස් කාන්ඳුවකින් මෙම පිරිස මරණයට පත්වඇති බවයි වාර්තාාවන්නේ එම ගෑස් කාන්දුව සිදුව අවස්ථාවේ දී සේවකයන් විසි අට දෙෙනෙක සවේයේද සිට තිබෙනවා. මේම අනතුරින් සේවකයන් හහිතිනිකුගේ දිවි බේරාගැරීමට හැකිවී ඇති අතර ඔවුන්ගේ පුදගලයන් දෙදනෙක් රෝහල් කතක ඇති බවද වාර්තා වෙනවා. පසුගේ වසරේ චීනය පතල් අනතුරු පන්සි අසුන් නමයක් සිදුව තිබෙන බවයි විදස්වාර්තා පවසන්නේ. එමානතුරවලින් පුද්කලයන් එදහස් හතලස් නවතලෙ කුමිය ගොස් තවත් පිරිසක් අතුරදන්ව තිබෙනවා. දැන් තවත් විදෙස් පුවත් කිහිපයක් කැටයන්. ෘúsකට තවදුරට තාර්ථික සම්හධක පැනවය යුතු බව, ී හත සමුළුව නියෝචනය කරන රටවල් එකතාවකට පමිනතිබෙනවා. ජී হাත සමුළුව නිියෝචනය කරන அமரிකාව பிரංශයේ ஜර්මනියතුළු රටවල රා්චනාකයන් බෙපිළිබදව නිවතනයක් නිකුත් කලා. அமரிකාनු යුද ගුවஞාானයක් ෙරට කෙලலிෆோர்නිயா பிரාන්තේ නිවසක් මත්තට කඩ වැටී තිබෙනවා මෙම සිද්ධිය සිදදු ඇත්තේ සැන්ඩිය கோඩ ரேසිට கிलोම හතරක් නැගෙනහිර දෙසට වන්න. ジェெட்්‍යනය කඩාවටීමෙන් පසු අදාළ නිවස ගිනිකண்ணා අයුරු කැමராபල සටහන් ීති ුණ අතුට පත් වූ ஜெට්්‍යානே நிමුවා பேராகගෙන ඇති අතර ඔහු ප්‍රතිකාරසඳහා රෝහල්කත කරති බවයි වාර්තා වන්නේ මෙලෙස அනතුරට ලක් ඇත්த்தේ ABCV අB හැරිය ஜෙට්නැමති ஞාானයක්. ැනඩාවේ මොටන් නගරේ පුදගලයෙු විසින් සිදුකල වැඩිතබීමින්, පොලිස් ලදහරින්තිදෙනෙකු ජිවිතක්ෂයට පත්වතිබෙනවා. විදිස්වාර්තා සඳහන් කළේ අදවදැස්සන මෙම වෙඩිතැබීම සිදුකරඇති අතර මින් තවත් පොලිස්ලධහරින් දෙදෙනෙකු තුවල ලබාරෝහල්ගත කර තිබවයි. විසි හතරහැරදි අතල සැකරු පිතැබීමෙන් පසුව පලා ගොස්තිබෙනවා. ඔහු අත්තරංගොට ගැනීම සඳහා මේ වන විටත් මෙෙන්ටන් නගර ආශ්‍රිතව සහනිකුත් ප්‍රදේශවල විශෂ මෙහෙුම් ආරම්භ කර තිබෙනවා. delante Mira அතු lui krida பல la poran. ත් ශ්‍රී ලංකා දග පන්දු යමන ක්‍රීඩක සචිත්‍ර සේනායකගේ පන්තුයවිමි ඉරියව සැක සහිත බවට නැවතත් චෝදනා එල්ලවී තිබෙනවා. එංගලන්තය සමඟ පැවති හතරවන්න එක්තින තරගෙන් පසු පිටියේ විිනිසුරුවන් මේ පව තරගතීරක ජෙෆ්කෝ හ ැනුම්දී ඇති බවයි ජගත් ක්‍රිකට් කකවන්සිලේ නිවතනය කරන්නේ தீக்கவரையாதாலபாத்தාව ஸ்ரலகாண்டாயமே கலமணக்கா වෙது ලபாාத்தீීමත් සமங்கு දින්න විසි එක கතුළත සචිත්‍රගේ 15වීම ඉරියோ පිළබඳව பරීක්ෂණයක් සිදු කළ යුතු වෙනවා. ෙே ත ජகත් கிரிகட் வுசலே ති வට அனுුව அදාல பීක්ஷண வසන්වடතෙක් ජා්‍යන්තර තනගவලදී 15ந்துවීමේ තහනමක් පැනවීමට හැකියාවක් නැහ. ஏர்ුව பேதா පவති ஸ்්‍රීලංකා எගலන්ந்த පஸ்வන සහ அවසන් එක්දින තරங்கයේද ශ්‍රීலகாකාண்டாෑම நிියச்சுனයකිීමට සචත්‍රටවස්ථාව හිම ව. லோக்க வழுந்து போල கிරිපட்டுமிල ஈ எதினை වැඩවිටවාර්තාගත ලෙස හලගොස් තිබෙනවාා. ஏ අනුව கிරිපටட்டோன் එකமிල, $ොர் තුந்தහ සற்சிය පනස් හයක්ලස සටහන් වී තිබෙනවා. ලோක வழுந்துොලே රිපட்டுமிල அடுුවීම නිසා கிරිපි ஆනාனைකරුවන් වෙනුවෙන් ලබාදී තිබෙන සහනවලින් කොටසක් இවත් කරන බව මෙරට முදල් අමාත්‍යංශය ஈ.யே පැවසුවත්න් කිරිපட்டுமிල அඩවිීමமே வாசிය மிரට பாරිபுக்கி කියயாට தවමත්த்திමவீෙන හ. ඒ අනුව රිපිටි කිලෝවක් සඳහා මෙතෙක් අයිකල රුපියල් පනස් සහතක රේග බද්, රුපියයල් අසූද්ික දක්වා වැටිකර තිබෙනවා ඒ බෝධත් සමගින් අපේ ප්‍රධාන ප්‍රෘතිවිකාශය මිනිමවට පත්වෙනවා. හමුවම මෙහෙට රාත්‍රය අපගේ මීලඳද ප්‍රධාන පෘතිවිකාශයේ සමගින්. ඔබට සුබ රාත්‍රයක්.